අපි අද කතා කරමු බ්‍රෝකන් ඔරෙන්ජ් පෙකෝ BOP වර්ගයේ තේකොළ කොහොමද අපි හඳුනගන්නේ කියලා. මේක BOP වර්ගයේ තේකොළ වර්ග 4ක් 5ක් විතර වගේ තියෙනවා. මේ වර්ගවල එක එක පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපි මේ කොහොමද මේව හඳුනගන්නේ? මුලින්ම තියෙන්නේ BOP වර්ගයේ බ්‍රෝකන් ඔරෙන්ජ් පෙකෝ. තේවල රසය සහ කහට දෙකම සම්බර ලෙස තබාගෙන තියෙනවා මේකේ. සම්බර ලෙස තබාගෙන තියෙනින්ද හොඳ මිහිරි රසක් සහ මිහිරි කහටක්, තද කහටක් නැති බවක් මේකේ තියෙනවා. අපිට ඊළඟට හම්බු වෙන්නේ BOPF එක, Broken Orange Pekoe Pranin. මෙය සාමාන්‍ය BOP වලට වඩා කුඩා වෙන අතර BOP වලට වඩා කහට ගතිය මේකේ පොඩ්ඩක් වැඩි BOPF වල. ඊට පස්සේ අපිට හම්බු වෙන්නේ BOP කියන්නේ ෆ්ලවරි බ්‍රෝකන් ඔරෙන්ජ් පෙකෝ. මේකේ සාමාන්‍යයෙන් ඩූල් එක ටිකක් ලොකුයි. ඩූල් එක ටිකක් ලොකු වෙන හින්දා මේක සාමාන්‍යයෙන් කහට ගතියෙන් ටිකක් අඩුයි. මේක අඳුර ගන්න පුළුවන් ටිකක් ඩූල් එක ටිකක් ලොකු ගතියෙන් තියෙන හින්දා. අපිට ඊළඟට තියෙන්නේ FBOPF කියන්නේ ෆ්ලවරි බ්‍රෝකන් ඔරෙන්ජ් පෙකෝ ප්‍රැනින්. මේක ටිකක් සාමාන්‍යයෙන් කොළ ගතියෙන් වැඩි. සුදුපාට කෑලිත් මේකේ සාමාන්‍ය ගතිය වැඩි, ඩූල් එක ටිකක් ලොකුයි. මේකේ කහට ගතිය ටිකක් අඩුයි, රසය මේකේ ටිකක් සාමාන්‍යයෙන් අනිත් දෙකට වඩා වැඩි. මේක හොඳ තේකොළ එකක් සාමාන්‍ය. ඊට පස්සේ තියෙන අපිට FBOP1 එක. ඒ කියන්නේ බ්‍රෝකන් ෆ්ලවරි බ්‍රෝකන් ඔරෙන්ජ් පෙකෝ 1 කියන එක. මේක සාමාන්‍යයෙන් ඩූල් එක ටිකක් ලොකුයි, සාමාන්‍යයෙන් දිගට කොළෙත් එක්ක වගේ ඇඹරිච්ච ගතියක් තියෙන්නේ. මේකේ කහට ගතිය ටිකක් අඩුයි, ප්‍රනීත මෝල්ට් රසයක් මේකේ තියෙනවා. මේක සාමාන්‍ය මෝල් රසයක් තියෙන විදිහට තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ FBOPFSP කියන එක, ෆ්ලවරි බ්‍රෝකන් ඔරෙන්ජ් පෙකෝ ප්‍රැනින් ස්පෙෂල්. මේක සාමාන්‍යයෙන් අනිත් ඒවාට වැඩිය ටිකක් හොඳ ගතියක් තියෙනවා, කහට ගතියෙන් ටිකක් අඩුයි, පාට හොඳ ගතියක් තියෙනවා, පාට රන්වන් පෑයට ගතියක් තියෙනවා, මිහිරි සුවඳක් සහ රසක් මේකේ තියෙනවා. බොහොමත් ස්තුතියි.